සාමාන්‍ය සමය 8 වන සතියේ සඳුදා පළමුවන දේව ප්‍රකාශනය 1 පේදුරු පළමුවන පරිච්ඡේදය 3 සිට 9 දක්වා අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්තාන කිරීම හේතු කොටගෙන දෙවියන් වහන්සේ සුවකීය මහත් දයාවෙන් අපට නව ජීවනයක් දී අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහටම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීමය. අජරාමර වූද නොමැලවෙන්නා වූද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත. දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරුණු කොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නාහුය. ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුවද ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නාහුය. එසේ පීඩා කරනු ලබන්නේ ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමටය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන විනාශ වන රණටත් වඩා අනර්ග ඔබේ ඇදහිල්ල එසේ සෝදිසි කිරීමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවද මහිමයද ගෞරවයද ඔබට ලැබෙනු ඇත. ඔබ උන්වහන්සේ නුදුටු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නමය. දැන් ඔබ උන්වහන්සේ නොදකින නමුත් උන්වහන්සේ අදහා ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැලවීම ලබමින් ක්‍රියා නිම කළ නොහැකි තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය. දේවාක්‍ය එසේය. දෙවන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මාක් දහමන පරිච්ඡේදයේ 17 සිට 27 දක්වා ක්‍රිස්තුස් වහන්සේ මග බැස ගමන් ගනිත්ම එක් මිනිසෙක් දිව අවුත් උන්වහන්සේ ඉදිරියේහි දනින් වැටි යහපත් ගුරු දේවයාණෙනි සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුදැයි උන්වහන්සේගෙන් ඇසීය. යේසුස් වහන්සේ ඔහුට කතා කොට මා යහපතියයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නේය. මිනී නොමරන්න, කාමවිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගරු කරන්න යනුයි වදාළසේක. ඔහුද උත්තර දෙමින්, ගුරු දේවයාණනි, මම මේ සියල්ලක්ම යෝන් වියේ සිට රක්ෂා කළමි යැයි උන්වහන්සේට කිවේය. යේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න. ඔබ සතු සියල්ල විකුණන්න. විකුණා දිළිඳුන්ට දෙන්න. ස්වර්ගයේහි ඔබට සම්පත් ඇතිවන්නේය. එන්න මා අනුගාමී වන්නේයි ඔහුට වදාළසේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී දුම්නසින් පිරි එතනින් නික්ම ගියේය. එසේ කළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි. එවිට ජේසුස් වහන්සේ අවට බලා ධනවතුන්ට දෙවන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරදැයි ශ්‍රාවකයන්ට වදාළසේක. ශ්‍රාවකයෝද ඒ අසා විශ්මයට පත් වූහ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළසේක. දරුවෙනි, දෙවන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකු ඉදිකටු මලින් රිංගා යාම පහසුය. ඔහු අතිශයම මවිත වී එසේනම් ගැලීම ලැබිය හැක්කේ කවරෙකුටදැයි ඔවුනොවුන් අතර කියාගත්. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිසුන්ට නම් ඒ කළ නොහැකිය. දෙවන් වහන්සේට එසේ නොවේ. දෙවන් වහන්සේට
සියල්ල කළ හැකියයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.